ඔන්න පුංචි දුවේ පුතේ එදා රෑබෝ වෙද්දී හොරු කණ්ඩායමක් කළුවරේම සොහොන මැද්දෙන් ගියා. ඒ එක හොරෙකුට කළුවරේ නිදාගෙන ඉන්න කිරිහාමිව පෑගුණා. එනේ මුංගේ නැහැදිච්චකම මලේකෙකුටවත් නිදහසේ ඉන්න දෙන්නේ නැහෙනි. ඒ කවුද? ඒ මම කිරිහාමි. මේ මම මලානේ. ඉතින් මලේකාව පාගගෙන යාම හරි වැරද්දද? මැරුණේ ඇත්තටමද බොරුවටද? එනේ බොරුවටත් මැරෙන්න පුළුවන්ද? හිසත් පයත් හීතල වුණු දවසට මලාය කියලා තමයි හාමුදුරුවෝ කිව්වේ. මේ මොන පිස්සෙක්ද? බිල්ලකට නම් බොහොම අගෙයි. මේ මේ යාළුවා, මම බොරු නැතුව යමු අපිත් එක්ක. මා මලා. මලේ කාට පාඩුවේ ඉන්න දීලා යන දීපංකරයක යනෝ යන්න. අනේ තිකයි කවදා දකින්නද? අනේ දෙයියනේ දෙකිට මන දිදලා මොකටද? නුඹලා යන දිහාක පලයලකෝ. මලේකට විහිළු කරලා අපායට විතරක් යන්න එපා. කවුරුත් විහිළු කරන්න එපා. මන් දන්නව ගිය පණ ගෙන්නන අපූරු මන්තරයක්. කැමති නම් මතුරුලා බලන්න පුළුවන්. පණ එනවා නම් දකුණු කකුලේ මහ පොට ඇඟිල්ල ටිකක් රිදෙයි. මතුරුලා බලමුද යාළුවා? මේ ආයි බොන්ඩ ඉක්මනට මතුරුලා මට ගිය පණ ආයේ ගෙන දෙන්නකෝ එහෙනම්. ඕරින් එස්වා ආනාරුණා රූම් කඩුස්සා ඒගෙඩි මේගෙඩි ගිනිගෙඩි දුන්නා. ඕරින් එස්වා ගිය පණ වරෙන් ගිය පණ වරෙන් ගිය පණ වරෙන් එස්වා. හොර නායකයා මන්තරේ මතුරද්දී තවත් හොරෙක් කිරිහාමිගේ ඇඟිල්ලකට පිහිටුඩෙන් ඇන්න. කිරිහාමි කෑ ගහමින් නැගිට්ට. අනේ පණේ පණාවා ගිය පණාවා. අනේ තමුන් නැහැලට පින් සිදුවෙයි මං ආයෙත් මේ ලෝකෙට ආවා. ආහා දැන් ඉතින් කොහෙද යන්නේ? අනේ ඉතින් කොහෙ යන්නද? ඔහෙලට පින් සිදුවෙන්න මං ගෙදර යනවා. ආහාහා බැරුණු අය ආයෙ ගෙදර යන්නේ නැහැ. යමු අපිත් එක්ක. අනේ කියන ඕන තැනකට එනවා. නරක ආදියට උනත් එනවා. මගේ පණ දැන් ඔබලාගේ නොයේද? අමාරු උන තැනදී යස බිල්ලා. ආවාවාවා අගේ ඇති බිල්ලා. මේ හොරු කණ්ඩායම කිරිහාමිත් එක්ක ගියක් බිඳින්න ගමකට ගියා. නුඹලා වගේ නපුරෝ තවත් මේ ලෝකේ ඉන්නවද? මොන තරම් වියදම් කරලා අමාරුවෙන් හදපු ගෙයක්ද අපේ. මේ ගේ කඩනවා නම් ගෙදර මිනිස්සුන්ගෙන් අහලා කැඩුවොත් නරකද හැබැටම. කට වහගත්තේ නැත්තම් මේ යකඩ උලෙන් ඇනලා මෙතන මරලා දානවා. අනේ අප්පච්චි මේ පව් වැඩ කරලා අපාය යනානේ අපේ. මට නම් බෑ. උඹලට හොඳ නම් කඩාපල්ලා. ඕ මයි යනවා. කිරිහාමිට ලොකු බඩගින්නක් දැනිලා ඒ ගෙදර කුස්සියට රිංග ගත්තා. කුස්සියේ දුමාත ගාලා මුං ඇට ටිකක් හොයාගෙන ඇතිලියකට දාලා ලිපේ තියලා බැද්දා. ලිප ළඟ වයසක අත්තම්මා කෙනෙක් නිදාගෙන ඉන්නවා කිරිහාමි දැක්කා. බැදුණු මුං ඇට ටික හැන්දකට ගත්ත කිරිහාමි අත්තම්මා ළඟට කිට්ටු වුණා. අතමේ අනේ මේ මුං ඇට බැදිලා ඇද්ද කියලා බලනවාද? කිරිහාමි බැදපු මුං ඇට ටික අත්තම්මගේ ලොඹ කටට දැම්මා. අත්තම්මා මරහඬ දීගෙන නැගිටලා පැනලා දිව්වා. මේ සද්දෙට ගෙදර මිනිස්සු නැගිටලා ඇවි කිරිහාමිව අල්ලගෙන කණුවක බැඳලා හොඳටම ගැහුවා. අනේ පිසිදෙච්චායි. අනේ එක පාරක් මැරිලා හරිම අමාරුවෙන් තමයි ආයෙත් පණ ගත්තේ. අනේ ආයි බොන්ඩ මාව මරන්න එපා. අනේ තමුන් හොරකමේ නේද ආවේ? කතා කරනවා. අනේ ආයි බොන්ඩ මං හොරුත් එක්ක තමයි ආවේ. ඒත් හොරකමේ නන් නෙවෙයි ඕම්. මේ
හොරු ගේ කඩද්දි මං කිව්වා මං කිව්වා ගෙදර මිනිස්සුගෙන් ආල කඩන්නේ කියලා. ඒ තුන් ඇහුවේ නෑනේ. ඉතින් මං කුස්සියට ගිහින් මුං ඇට ටිකක් බැද්දා. මේ බැදිලා ඇද්ද කියලා දැනගන්න තමයි අත්තා මගේ කඩට ටිකක් දැම්මේ. අනේ ඉතින් මුන් දට ඔක්කොම දුන්න නැති හින්දද දන්නේ නෑ මරහන දිය කෑ ගැහුවේ. ඔව්. ගෙදර මිනිසුන්ට මේ කතාව අහලා හොඳටම හිනා ගියා. කිරිහාමි එදා ඉඳන් හරිම කීකරුව වැඩපල කරගෙන ඒ ගෙදරම නැවතුණා. දවසක් කිරිහාමි පණන් අටක් අරගෙන වලංගේන්න කඩේකට ගියා. මුදලාලි මේ මුට්ටිය කීයක් වෙනවද? එකක් තුට්ටු 10යි. මාව නොදන්න හින්දා රවට්ටන්න නේද හැදුවේ? මේ වලදට තුට්ටු 10ක්? අප්පේ! තුට්ටු 10ට වළංගන්න උදවියත් ඉන්නවද? ඔන්න ඔන්න මන් ළඟ තියෙන්නේ 58යි. කැමති නම් 58කට දෙන්න. 58යි තියෙන්නේ කිව්වම නොදී පුළුවන්ද? එහෙනම් අරගන්න එහෙනම් අරගන්න. තුට්ටු 10කට වැඩිය 58 වටිනාකමින් වැඩි කියලා කිරිහාමි දැනගෙන හිටියේ නැහැ. මුට්ටිය තරන් එන අතරමඟදී මහ වැස්සකට කිරිහාමිව හොඳටම තෙමුණා. ගෙදර මිදුලට ආව කිරිහාමිට මැරෙන දවස මතක් වෙලා කෑ ගහමින් බිම පෙරළුණා. කිරිහාමි මොකද මේ? අනේ කිරිහාමි පිස්සු නැතුව නැගිටින්න. හිසත් පයත් එකවර සීතල වුණු දවසට මා මැරෙන බව හාමුදුරුවෝ ඉවසින් බලලා කිව්වේ. අනේ ඉතින් දැන් මා මලානේ. ඉතින් මලකුණ කුළු වෙන්න කලින් මාව ගිහින් වල දාන්නකෝ. ගෙදර මිනිස්සු හොඳටම බය වෙලා ඉක්මනටම කිරිහාමි උස්සගෙන ගිහිල්ලා කැලෑවකට දැම්මා. මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් නොදුටු අඩවිය අපේ YouTube channel එක දැන්ම subscribe කරන්න. subscribe කළාට පස්සේ පහල තියෙන bell ලකුණත් click කළොත් අපි දාන හැම වීඩියෝ එකම ඔයාලට බලා ගන්න පුළුවන්.